අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉෂාලිනීගේ දේහයේ ගොඩගන්න මහේස්ත්‍රාත් නියෝග කරයි රිෂඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9 දක්වා රක්ෂිතයට මරණ පරීක්ෂණය ගැන සැක සහිතයි ඉෂාලිනීගේ මව මානව හිමිකම් කොමිසමට එන පුට හොඳ මදි සෞඛ්‍ය අංශ අනතුරු අඟපයි ඩෙල්ටා රට පුරා යයිද තවත් ෆයිසර් එන්න තොගයක් දෙවයිනට සාමාන්‍ය පෙළ විභාගය ලැබෙන පසරේ පෙබරවාරි 21 සිට ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථකයි පැයක සාකච්ඡාව පැය 3ක් දක්වා දික්වේ ගුරු වැටුප් විෂමතා පත්‍රිකාව කැබිනට්ටුවට විසඳුම් ලැබෙන තෙක් ගුරු වර්ජනය දෙකටම निरत दिग मौसम सक्रिय रटपुरा अधिक वैसे प्रथम देशीय पुआत पिलिसी मियगिय इशालनी के देह गुडगेन नव पश्चात मरण परीक्षण पवित्रीमट महेश्रात अधिकरण अद नियोग कला अतरंगोट गिनाती रिशाद बदिउदीन के बिरिंदे तुलो सेक करुआन अगोस्तु नववन दादक्बा रक्षित बंधनागार गत किरीमट कोलम महेश्रात अधिकरण नियोग कला මෙතර කොළඹ සිටින බාලවයස්කාර දරුවන් සොයා ප්‍රජා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා. හිටපු අමාත්‍ය රිෂඩ් බදුදින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුටගත් ඒ මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා, ඇයගේ සොහොයුරා සහ එම දැරිය ගෙනවිත් බාර දුන් තරව්කරු යන අය අගෝස්තු මස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම සලකා බැලීමෙන් පසුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජේන්ද්‍ර ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම දැරියගේ මලසිරුර යලි ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියා. ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් වරිය අදාළ දැරියගේ මෘත ශරීරය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර සිටියා. සැකකරුවන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ එම දැරිය පිළිසීමට ලක්ව රෝහල් ගත කළ අවස්ථාවේදී සත්‍ය කරනු හිතාමතාම වසන් කිරීමට මෙම සැකකාරියගේ පියා ක්‍රියා කර ඇති ආකාරය පෙනී යන බවයි මෙම සැකකරුවන් සමාජයේ යම් පිළිගැනීමක් සහිත ඉහළ පුත්කලින් සමග සම්බන්ධකම් පවතින අයෙහිින් ඔවුන් මෙම අවස්ථාවේදී අප මත උදාහරණ ලැබුවහොත් සාක්ෂිවලට බලපෑම් කිරීම සාක්ෂි අතුරුදන් කිරීම හෝ සාක්ෂි විනාශ කිරීමට හැකියාවක් පවතින හේයින් අප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද මහේස්ත්‍රාත් වරිය විවෘත අධිකරණේ සඳහන් කළා මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැරිය පිලිස්සීමට ලක් වූ නිවසේ ගෘහ මූලිකය වශයෙන් හිටපු අමාත්‍ය රිෂඩ් බදුදින් මහතා කටයුතු කර ඇති බවත් ඔහුද මෙම නඩු කරේ සැකකරුවෙකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි මෙම පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය දක්වන පිටුවටකින් යුත් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වෝ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩු කරේ ළමා වහල් වෙළඳාම මහා සභදී කටයුත්තක් බවත් මියගේ දැරිය නිවසේ මෙහෙකාර සේවයට අමතරව ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් ප්‍රකාශ වුණා මෙම දැරියගේ මරණය සියදිවි විනාශා ගැනීමක්ද එසේ නැතිනම් මිනි මැරීමක්ද යන බරපතල සැකයක් මෙවැනි විට හටගෙන ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම දැරිය පිළිස්ස සීමිට භාජනී වී තිබෙන්නේ 13 වෙනිදා උදැසන 6:45ට වුවද ඇය රෝහල් ගත කර තිබෙන්නේ පෙරවරු 8:20ට පමණ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා. මියගේ දැරිය රැඳී සිටි නිවසේ වාහනවලට සහ රියදුරන්ට කිසිදු අඩුවක් නොතිබුණු බවත් එසේ තිබේදී ඇය 19:90 අංකයේ දරන ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක් පැමිණ නැතෙක් සිට ප්‍රමාද වී ඇය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාම සැකකටයුතු තත්ත්වයක් බවත් ඔහු සඳහන් කළා. මෙම නඩුවේ සැකකාරියගේ පියාවන දෙවන සැකකරු විසින් මෙම දැරිය ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඇගේ නම යනුවෙන් සිංහල නාමයක් ලබා දී තිබු අතර ඇගේ වයස අවුරුදු 18ක් වශයෙන් ලබා දී තිබු බවත් ඔහු සිහිපත් කළා. මියගේ දැරිය නවාතැන්ගෙන සිටි මඩුවක් වෙන ස්ථානයක ඇඳක් මත තිබී භූමිතෙල් අඩංගු බෝතලයක් සහ කොට්ටේ යට තිබී ලයිටරයක් සොයාගත් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මේ පිළිබඳ මියගේ දැරියට පෙර එම නිවසේ සේවය කළ මෙහෙකාර දැරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මෙම නිවසේ භූමිතෙල් භාවිතා කිරීමක් සිදු නොවන බව ඇය විසින් සඳහන් කර ඇතයිද කියා සිටියා. මේ පිළිබඳ සැකකාර රිෂඩ් බදුදීන්ගේ බිරිඳගේ මවගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී තම නිවසේ රියදුරා විසින්
මෙම භූමිතෙල් රැගෙන ආ බව ඇය ප්‍රකාශ කළත් රියදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් භූමිතෙල් නිවසට රැගෙනීම සිදු නොකළ බව සඳහන් කළේයයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණය කළා සැකකාරිය වන රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ විසින් මුලින්ම ලබා දුන් කට උත්තරේ නූලක් පත්තු කිරීමට යමින් මෙම දැරිය පිළිසි ඇති බව ප්‍රකාශ කර තිබුණත් ඇය විසින් බොරැල්ල පොලිසියට ලබා දුන් තවත් කට උත්තරයක සත්‍ය වූ දින අලුයම දැරිය කෑ ගසන ශබ්දයක් ඇසුණු බවත් පැමිණ බැලීමේදී ඇය පිළිසි සිටිනු තම දුටු බව සඳහන් කළේයිද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එය අනුව සැකකාරිය එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බවත් මෙය බරපතල සැකයට තුඩු දෙන බවත් පෙන්වා දුන්නා මෙම දැරියගේ දෙමෝපියන් ඉක්ුත් මාස 8ක කාල සීමාවද තුල තුන් වතාවක් ඇය දැක බලා ගැනීම සඳහා මෙම නිවසට පැමිණියද තම දියණිය හමු වීමට නිවසයන් ඔවුන්ට අවසර නොදුන් බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතයි ඔහු පෙන්වා දුන්නා මෙම දැරිය මියගිය පසු රිෂඩ්ගේ නිවසේ සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු විසින් මියගිය දැරියගේ සොහොයුරා අමතා මේක දුර ගෙනියන්න අවශ්‍ය නැහැ පොලිසියන්න අවශ්‍ය නැහැ යනුවෙන් බලපෑම් කර 50,000ක මුදලක් මුලින්ම ලබා දී ඇති අතර පසුව මල් ශාලා කටයුතු ඉටු කිරීම සඳහා තවත් 50,000ක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇතයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා ඒ අනුව මෙම සිද්ධිය යටපත් මට ක්‍රියා කර ඇති ආකාරය මනාව පැහැදිලි වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නා වතුකරේ ජීවත් වන දිලිඳු දරුවන් කොළඹ ප්‍රභු පෞල්වල දරුවන් බලා ගැනීම සඳහා රැගින ඒමේ වහල් සේවා ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වෙන බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහි සමාජිකයෙකු වශයෙන් සැකකාර තැරව්කරු කටයුතු කරන බව අවධාරණය කළා මෙම දැරියගේ රුපියල් 30,000ක වැටුප ඇයට හෝ ඇයගේ දෙමව්පියන්ට ඍජුව හිමි නොවන අතර එය සැකකාර තැරව්කරුගේ ගිණුමට යොමු වන අතර ඔහුෙන් රුපියල් 10,000ක මුදලක් අඩු කරගෙන රුපියල් දහසක් පමණක් ඇගේ දෙමාපියන්ට ලබා දී ඇතයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් බාලපයස්කාර දරුවන් 9 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අතරින් දෙදෙනෙකු මෙම නඩුවේ සිවවන සැකකරවන රිෂඩ් බදෝදීන්ගේ බිරිඳගේ සහෝදරයා වන බව සියප්දීන් ඉස්මත් නැමැත්තා විසින් ලිංගික අතවරයන්ට ලක් කර ඇති බවත් ඒ අතරින් එක් දැරියක්ව දෙවතාවක් ඔහු විසින් දූෂණය කර ඇති බව කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා විත්තිය වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා අනුජ ප්‍රේමරත්න සහ සාලේ හුසෙන් යන ජනාධිපති නීතිඥවරු අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අධිකරණයේ හමුවට ඉදිරිපත් වී නැතයි තර්ක කළා. මහජන කැළඹීමක් පවතින වායන පදනම මත සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් එම නීතිඥවරු තම සේවාදායකින් ඇප් මත උදාහරණ ලෙසයි ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීන්දුව කළා. මෙතර හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිවුදෙනා එළඹෙන අගෝස්තු මාස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙලෙස බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගියා මෙතර අද පෙරවරුවේ රිෂඩ් බදුදීන්ගේ නිවසේදී පිලිස්සී මියගිය දැරියගේ මව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ඒ දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව සැක සහිත බවට පවසමේ මෙතෙන්ට මං ඇවිල්ලා ඉන්නේ මගේ ළමයාට වෙච්ච අසාධාරණගෙන මෙතනින් පෙමිල්ලක් කරන්න දෙවිලා ඉන්නේ මගේ ළමයා වැඩ කරපු ගෙදර මගේ දුවට ගොඩාක් අපරාධේ කරලා තියෙනවා මගේ දුවට කෑම දීලා නැහැ බල්ප් නැතුව කළුවරේ කාමරේක ඒ ළමයා කළුවරෙන් ඉන්න බයයි තනියෙන් ඉඳත් බය වෙන ළමේ මම කියලා ඒ කාමරේ බැලුවා අඩුගානේ බල්ලෙකුට ඕකින් ඉන්න බෑ සල්ලි කාර ගෙවල් වලින් බල්ලෙකුට ඉන්න දෙන්නේ නැහැ ඔකේ ඒත් කුස්සෙන් එළිය පෙත්තේ එහෙම තිතුමා ගෙදර ගිනකොට අපි ඉතුවේ ආරිය වොන්දර ආරක්ෂාවල් ලැබෙනවා කියලා අපි ඉතපේකත් බොරු වෙලා ගියා මගේ ළමයාත් මේ ලෝකේ නැහැ ඒකට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා මම මෙතනින් පැමිණලා කරන්න ආවේ මගේ ළමයාගේ මරණ රිපෝට් එකේ මට සැකයක් තියෙනවා ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ડોක්ටර් එක්කනේ. ඒක ආපහු අපිට කරලා එතන මොනෝද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට ඉදිරිපත් කරලා. මේක මේ ආණ්ඩුවට ඉදිරිපත් කරලා. ඒගොල්ලන්ට හරි දඬුවමක් ලබා දෙන්න ඕනේ කියන එක මං ඉතේ තියාගෙන තමයි දැන් මම මෙතන රැවිලා ඉන්නේ. මේ ආණ්ඩුවටයි මේ ඉන්න ඔක්කොටම මං ඉල්ලන්නේ වැඳලා මගේ ළමයට හරි දේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට හොඳ දඬුවමක් ලබා දෙන්න. අපි ළමයට මොනෝද වෙලා තියෙන්නේ කියලා හරියට ඔයලා දෙන්න. මම එම්මා දාම දවල්ටයි අවස පහටයි කියලා බලපු ළමයා මගේ ළමයා ඇසරලා බැලුවේ නැහැ. මගේ ළමයා වචනයක් කතා කරේ නැහැ. මෙරෙන්න හොන්න මෙන්න තියේදී ડોක්ටර් මාත්‍යා ගාවට විතරයි කියලා කිව්වද? මම තමයි තියාගත්තේ කියලා. ඒක පච්ච බොරුවන්නේ නම් ඒ ડોක්ටර් රිපෝට් එකේ තියෙන්නේ. කොයි අම්මා තරහා ගන්න බැරි දෙයක් මම මෙතන කියන්නේ. වලදාපු මිනිහා ආයේ ආරලා ගන්නවා කියන එක දරා ගන්න බැරි දුක. ළමයා මෙරලත් දුක විඳිනවා. මෙතර හිටපු අමාත්‍ය රිෂඩ් බදුදීන් මහතාගේ නිවස අදත් පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කළා.
මේ දරුවට සාධාරණේ ඉටු වෙන්න නම් පැහැදිලිවම මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වන්න එක තමයි දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ගෘහ සේවයේ සම්බන්ධව විදේශගත වෙන කාන්තාව පිළිබඳව විවිධ නීති රීති කොහොමද දාලා තියෙන්නේ. හැබැයි අපේ රටේ ගත්තන් පස්සේ එහෙම නීති මොනවත් නැහැ. අවුරුදු 14 එක්කෙනාට යන්න පුළුවන්, 15 එක්කෙනාට යන්න පුළුවන්, අවුරුදු 60යි 70යි මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කාන්තාවත් මේ සේවයේ එන්නේ. මේ தත්ත්වය වෙනස් කරන්න නම් පැහැදිලිවම දින්දුවක් ගත්තා සෑම ගෘහ සේවයට යන කෙනෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙනවා පැහැදිලිවම කල යුතු දෙයක් තියෙනවා නම් ඒක කල් දාන්නේ නැතුව අපි මොන ක්‍රමෙන් හරි අපි ඉද කරමු කොළඹ අපි මේ වෙනකොට ප්‍රදා පොලිස් වැඩසටහන ආරම්භ කළා තියෙන්නේ අඩුව අය සීමාවේ පසු වන දරුවන් මෙහෙකාර සේවයේ යොදවලා තියෙනවද කියන කාරණේ ප්‍රදා පොලිසිය හරහා විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව මූලිකව අපි හොයන්න කියන උපදෙස ලබලා දීලා තියෙනවා මේක එක සිද්ධියක් නමුත් අපි විශ්වාස කරනවා මෙවැනි දරුවන් තව විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් මේ පිළිබඳව කඩිනමින්ම හොයලා වාර්තා කරන්න කියන කාරණේ නිවෙස්වල මේ මෙහෙකාර සේවයේ දෙන අයගේ වයස් සීමාවන් පිළිබඳව අපි ප්‍රදා පොලිස් භාර ප්‍රධාන නිලධාරීන්ට මේ වෙනකොට දැනුම් දීලා ගෙවුණු මාස 6ට ළමා අපචාර 5000කට වැඩියෙන් වාර්තා වී ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. ළමා අපචාරවල යෙදෙන්නන්ට නව නීති සකස් කොට දඬුවම් දිය යුතු බව සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අවධාරණය කළා. පහුගිය මාස 6ට 5000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ 10000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ වාට්ටුවකට ළමා අපචාරයක් වාර්තා වුණොත් අපි පොලිසියට සහ ජේම්ව මහත්තයලට ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අපි යොමු කරනවා. ඊට අමතරව අපි කතා කළ යුතු දෙයක් තමයි ස්ට්‍රීට් චිල්ඩ්‍රන්. ඒ කියන්නේ පාරවල් වල ඉන්න ළමයි. ඉතින් ඒ ළමයින්ටත් ඇත්තටම මොන මොන අපචාර වෙනවද දන්නේ නැහැ. ඉතින් ලිංගික අපචාර එන්නෙන්නම් වැඩි වෙලා තියෙනවා. අපි කියනවා ටීනේජ් ප්‍රෙග්නන්සිස් කියලා. ඒ කියන්නේ අවුරුදු 20ට අඩු හරි 18ට අඩු හරි ඒ මව්වරුන් වැඩි වෙලා තියෙනවා. සමහරක් වෙලාවට ගර්භණී මව්වරුන් අඩු වයසෙන් බොහෝ විට වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි දන්නේ කොච්චර ඇබෝෂන්ස් කරනවාද ඕවගේ දේවලුත් කරනවාද කියලා. හැබැයි මට වාර්තා වෙලා තියෙනවා මගෙන් බෙහෙත් ගත්ත දරුවෝ අවුරුදු 16 17 වෙනකොට මව්වරු වෙලා ඒගොල්ලන්ගේ අම්මලා අරගෙන එනවා මගේ ළඟ. මෙවර අපොස්ස සාපෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා ප්‍රකාශ කළා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු අවසන් කර ගැනීමට හැකි වූයේ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඩෙල්ටා ව්‍යාප්තියත් සමග එන පොට හොඳ නැති බව විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. 2021 අධ්‍යයන වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මාස 21 වනදා දක්වා කල්දමා තිබෙනවා. 20යි 21 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න නියම වෙලා තිබුණේ 20යි 22 ජනවාරි මාසෙ. අපි දැන් තීරණය කළා තිබෙනවා රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය නිසා ඒ විභාගය ටිකක් කල් දානවා. ඒතර ඒ තීරණය අනුව අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එන අවුරුද්දේ ජනවාරි මාසයේ නොව 20යි 22 පෙබරවාරි 21 වන සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා. මේ අතර මෙම සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුරුවරුන්ගේ සහ අනත්‍යන කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් 77%කට මෙවන විට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි. කොවිඩ් මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙන බිත් තිබෙනවා. අද අලුයම 2:30ට පමණ මෙම එන්නත් තොගය QR 668 දරණ ගුවන් යානයෙන් මෙරටට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව විසින් මිලදීගත් අමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 90000ක් මෙලෙස දිවයිනට රැගෙන විත් තිබුණා. රැගෙන ආ එන්නත් තොගය අද ශීතකරණ පහසුකම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. අද දවසේ රටේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනකොට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනකොට එන්නපොට හොඳ නැහැ කියන එක. අපි මේ දවස් ටිකේ විශේෂයෙන් පරිස්සම් වුණේ නැත්තම් අපි ඉතා අවාසනාවන්ත දින කීපයකට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන් කොවිඩ් රෝගී තත්ත්වයත් ඩෙංගු රෝගී තත්ත්වයත් දෙකම
රටපුරා එක විදියට පැතිරගෙන යනවා කොළඹ ප්‍රදේශයේ ගත්ත සාම්පල් වලින් 100ට 20ත් 30ත් අතර සංඛ්‍යාවක් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් බව වාර්තා වෙලා තියෙනවා එතකොට මේ අනුව අපිට විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ මේ තියෙන තත්ත්වයේ ඊ ආකාරයෙන් තියෙන බවත් ඒ වගේම අනික් ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු පළාතේ දකුණු පළාතේ නැගෙනහිර පළාතේ මේ රෝගීන් හමු වෙලා තියෙන තත්ත්වයක් යටතේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකත් මේ රෝගීන් ඉන්න පුළුවන් බව අපි දන්නවා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා कैबिनेट पत्रिका ඉදිරිපත් කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතායි අවශ්‍ය පිළිතුරු ලැබුණේ නැත්නම් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද අද පැවති මාධ්‍ය හමුවකදී ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා ගුරු වැටුප් විෂමතා ඇතුළු එල්.එම්. කිහිපයක් මුල් කරගෙනමින් ගුරු සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වුණා ඒ පසුගිය 12 වනදායි ඒ අනුව අදට ඔන්ලයින් වර්ජනයට දින 15ක් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ ඉදිරිපත් කරන බවයි ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමට අපි උපරිම උත්සාහය ගන්න අද කැබිනට් මණ්ඩලය හවස 5ට රැස් වෙන විට මම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා මම බලාපොරොත්තු වෙනවා මේ පත්‍රිකාව තුළින් අපිට පුළුවන් වෙයි කියලා මේ ප්‍රශ්නයට යම් කිසි විදිහ විසඳුමක් ලබා ගැනීම. ලංකා ගුරු සංගමයේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ එල්.එම්. ලැබුණේ නැත්නම් දිගටම වර්ජනයේ යෙදෙන බවයි. අපි බලාපොරොත්තු වෙන්නේ අද දිනේදී ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශ විසින්ම සකස් කළ අපිත් පිළිගන්නා. ඒ අතිරේක ලේකම්වරු පසු දිනේ සකස් කළ සුභයෝජනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම. ඒ වගේම අපි දන්නවා එට දිනේදී අපි නැවත කොතලාවල පනතට එරෙහිව සියලු වැඩබිම් එකතු කර ගැනීමට සූදානම් බව කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අවධාරණය කරනවා රාජ්‍ය පනත හකුලා ගන්නා තෙක් සටන අත්හරින්නේ නැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ කොතලාවල පනත ලබන මාස 6 වනදා පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට ගැනීමට නියමිතයි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කැටුම්පත එළඹෙන අගෝස්තු මාස 6 වනදා දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතයි. පසුගියදා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනයට අනුව සුවිශේෂ අවශ්‍යතා සඳහා වූ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල නැමැති අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොතලාවල පනතට එරෙහිව අදත් කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ පනත් කෙටුම්පත් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කරන්න එපා. ශිෂ්‍ය ව්‍යාපාරයේ විතරක් තනිව නෙමෙයි මේ අරගලය කරන්නේ. මේ පනත් කෙටුම්පත ආපසු හරවීම සඳහා පුළුල් පෙරමුණක් විදියට සටන් කරනවා. කොතලාවල හමුදාවන්ට පුහුණු ලබා දෙන ආයතන ලෙස පවත්වාගෙන ගියාට අපේ කිසි වෘතාවයක් නැහැ. නමුත් ඒ නමින් ඒ මත ඔතලා නිදහස් අධ්‍යාපන මිලිටරීකරණය කරන්න ඒ විකුරන්න පිබුරුපත් හදනෝ නම් මැති ඇමතිවරුන්ගේ අත් උසවාගෙන මේක සම්මත කරගත්තත් ලාංකීය සමාජයේ සියලුම බලවේග මේ පනත පරාජය කරන්න සූදානම් වෙලා ඉන්නවා සියලු ආණ්ඩු කටයුතු කරමින් සිටින්නේ අධ්‍යාපනය ඉසරදයක් අයවැයලේකණයට බරක් කියන ප්‍රතිපත්ති ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ අධ්‍යාපනය අනිකුත් සියල්ල විකුණන අතර අධ්‍යාපනයත් විකුණාගෙන ඒකනුත් ලාභයක් ලබන්න පුළුවන්ද ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවය තමයි ආණ්ඩු වල තිබුණේ මේ රටේ ජනතාව ආණ්ඩුව විතරයි බාර දුන්නේ මෙරටේ ජනතාව මේ ආණ්ඩු වලට බාර දුන්නේ නැහැ මිනිසුන්ගේ අයිතිවාසිකම් විකුණන්න වැඩපිළිවෙළ හදන වැඩේ බාර දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් උඹලට මේක සම්මත කරන්න පුළුවන් මොකද වැඩිපුර තියන්නේ හිස් ඔලුගෙඩි මෙරටේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි සමේක වෙළඳ භාණ්ඩයක් කරන්න හදන නිදහස් අධ්‍යාපනය විකුණන්න හදන කොතලාවල පනත හකුලා ගැනීම වහාම කල යුතුයි හෙට දවසේ සිට ඒ සඳහා වැඩබිම් ඉදිරිපිට විරෝධතා දක්වමින් උද්ඝෝෂණ පවත්වමින් අපි මේ සටන ශක්තිමත් කරන්න එකතු වෙනවා මේ හැප්පෙන්න හදන ජනතාවත් එක්ක නම් මේ ජනතා බලයට සියලු ආණ්ඩු යටයි මේ පනත හකුලන තෙක් අපි අපේ සටන ඉදිරියට ගෙනියනවා එමෙන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ලක් නොකරන්නේ නම් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබෙනවා මේ පනත ගෙනාවේ 2014 ජනතා නිදහස් සන්ධානයේ මහින්ද මහත්තයා ආණ්ඩුව කාලේ තමයි මේක ඉදිරිපත් කරන්න කටයුතු කරේ. නමුත් ඒ වෙලාවේ සමාජයේ තිබිච්ච දේශපාලන තත්ත්වයන් විශේෂයෙන්ම සයිටම් එකට විරුද්ධව තිබිච්ච අරගල අරෝමේවත් එක්ක ආණ්ඩුව ඒ වෙලාවේ ඒක ඉදිරිපත් කරන්න කටයුතු කරේ නැහැ. 2018 මැයි මාසයේදී යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ නැවත මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විවාදය සඳහා. නමුත් එදා යහපාලන ආණ්ඩුව තුල තිබිච්ච බෙදීම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ තිබිච්ච විසංවාදින සහ
සමාජයෙන් ආපු ප්‍රතිවිරෝධයත් එක්ක ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වුණත් විවාදයට භාජනය කරෙත් නැහැ චන්දිමසීමකට ගියෙත් නැහැ ඒ පනතම තමයි පහුගිය ජූලි මාසයේ 8 වෙනිදා අපේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මාන්‍ය ජනගහන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අපේ පක්ෂයත් මේ පනත පිළිබඳව දිගු සාකච්ඡාවක් පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරා නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමග අද පෙරවරුවේ සිට අධික වර්ෂාපතනයක් ඇද හැලමින් පවතිනවා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර එනිසා ජන ජීවිතයට බාධා එල්ල වුණා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා දැන් සම්පූර්ණ කාලගුණ වාර්තාව නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇද හැලුණා. එම වර්ෂාවත් සමග කොළඹ ඇතුළු සමහර ස්ථාන ජලයෙන් යට වුණා. මේ නිසා බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවන්ට පත් වුණා. කොළඹ, බොරැල්ල, තුන්මුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබූ අයුරේ මේ. මැදම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය නිසා ජන ජීවිතයට බාධා එල්ල වුණා. මහනුවර උඩවත්ත කැලේ ඓතිහාසික තපෝවන ශ්‍රී දළදා විහාරයේ ගොඩනැගිල්ලක් මතට නුගගසක් කඩා වැටීමෙන් එම ගොඩනැගිල්ලේ කොටසකට මෙලෙස හානි සිදු වී තිබුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ පිළිබඳ මාධ්‍යට අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපි අපේක්ෂා කරනවා විශේෂයෙන් මේකේ බලපෑම තියෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්ත උතුරු උතුරු මැද ඊට අමතරව අපිට හම්බන්තොට සහ තිරිකුණාමලයේ වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. පැයක සාකච්ඡාව පැය 3ක් දක්වා දීර්ඝ වූ බව ඊට එක් වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. සාකච්ඡාව අතිශය සාර්ථක බවයි ඔවුන් පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මාතීට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි මත අපි ජනාධිපතිවරයාත් එක්ක විශේෂයෙන් පක්ෂයක් අතර පැවැත්වු පළවෙනි සාකච්ඡාව. අපි මේ ආණ්ඩුවත් සමග සහ ජනාධිපතිතුමාට උදව් කරන්න සම්බන්ධ වෙච්ච ඇග්‍රීමෙන්ට් එකේ ඉඳන් අපි සාකච්ඡා කරා ප්‍රශ්න ගණනාවක් අපි කතා කරා අපිට පැයක කාලයක් දීලා තිබුණේ හැබැයි පැය දෙකමාරක කාලවකවානුවක් අපි සාකච්ඡා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහා රාජසභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ටිකේ ඉඳලා සංවිධායකවරුන්ගේ ප්‍රශ්න ඒ වගේම අපිට ඇතිලා තිබෙන ආණ්ඩුකරණයේදී අපිව සම්බන්ධ කර නොගැනීම පිළිබඳ තියෙන ප්‍රශ්න සියල්ලම අපි තුමත් එක්ක කතා කරා ඊට අමතරව විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් ගෙනීම ගැන යම් වැඩපිළිලක් හදාගන්න එකයි අපිට උවමනා කරලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් තනතුරු සහ ඇමති තනතුරු සම්බන්ධව මොනවාගේ තත්ත්වයක්ද නැහැ කිසිම දෙයක් අපි ගැන කතා කරේ නැහැ මොකද අපිට වැදගත් වෙන්නේ මේ තනතුරු ලබා ගැනීම නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් අපි කියා සිටියේ අපිට විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කර ගැනීම අවශ්‍යයි නෑ අපි එතෙන්ට ගියේ ප්‍රතිලාභ ලබා ගන්න ඇමතිකම් ලබා ගන්න වරප්‍රසාද ලබා ගන්න නෙවෙයි අපි පක්ෂයේ විදිහට වර්තමාන ගුරු විදුහල්පති වරුන්ගේ වෘත්තිමය ප්‍රශ්න පිළිබඳව අපේ යෝජනාව විදිහට අපි ඉදිරිපත් කළේ සංවෘත සේවාවක් විදිහට ගුරු සහ විදුහල්පති වරුන්ගේ සේවාව පත් කරලා දශක 3කට ආසන්න කාලයක් ඇති වෙලා තිබෙන වැටුප් විෂමතාවයේ මූල්‍යමය වශයෙන් වැටුප් ලබා දීලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතුයි කියන එක සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න